Hermann Sachsenmann. ධර්මාන ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ආචාර්ය පූජ්‍යපාද හම්බලව ශ්‍රී සද්ධාතිස්ස නායක ස්වාමින්දයන් වහන්සේනි. මෙම ධර්මාන ශාසනාව නායක ස්වාමින්දයන් වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කරන බව කරුණාවෙන් සලකන්න. දහවත්නි ධර්මශ්‍රවණයේ ප්‍රථම පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
Danko pana bhikkhave dukkha nirodhaṃ ariya satyaṃ yo tassāyeva taṇhāya aśeṣa virāga nirodho tāgo pati nissaṅgo mutti anālayoti. Pinvatni, ada මේ ධර්ම දේශනාව මා කරන්නේ නිර්වාණය පිළිබඳවයි. ඊට අදාළ වූ පාඨයක් මේ වේලාවේදී මා විසින් මාතෘකාව වශයෙන් තබා ගත්තේ. මේ පාඨය බුදුරජාණන් වහන්සේ විසින් මුලින්ම දේශනා කළ ධම්මසප්පවතුන් සූත්‍රයේහි චතුරාරි සත්‍යය පිළිබඳ විස්තරයට ඇතුළත්ව තිබෙන්නේ. මේ චතුරාරි සත්‍යය පිළිබඳ විස්තරයේදී තුන්වෙනි ආර්ය සත්‍යය ඉසි නැත්නම් දෙවැනි ප්‍රමේයය දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. එය දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය දේශනා කර වදාළේ. එනම් ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. යදහස මහණෙනි මෙවනාහි දුක්ඛ නිරෝධාරිය සත්‍යයයි. ඒ තණ්හාවගේ යම් මුළුමනින් නැලීමක් නැතිකිරීමක් වේද, අත්හැරීමක් දුරලීමක් වේද, මිදීමක් නැලීමක් වේද, ඒ මේ දුක්ඛාරිය සත්‍යයයි. දුක්ඛාරිය දුක්ඛ නිරෝධාරිය සත්‍යයයි. ඒ දුක්ඛ නිරෝධාරිය සත්‍යය බුදුරජාණන් වහන්සේ මෙතැන්හි මෙසේ නම් කළ නමුත් දුක්ඛ නිරෝධාය සත්‍යයයි සඳහන් කරන්නේ නිර්වාණය පිළිබඳවයි. මේ ලෝකයේ සෑම ආගමක්ම අදහන අනුගාමිකයන් විසින් යම්කිසි මුක්තියක් සසරින් මිදීමක් ජීවිතයේ සංකටුලුවට මිදීමක් අපේක්ෂා කරනවා. මේ ජීවිතය සන්තෝෂජනක නොවන බව සෑම ආගමිකයන් විසින්ම පිළිගන්නා නිසායි ඔවුන් විසින් ආගම් අදහන්නේ. දේවාල විහාර පල්ලි ආදියට ගොස් යාඥා පවත්වන්නේ, ආගමික වතාවත් ආදීහි යෙදෙන්නේ. ඒ වගේම ඒ සෑම ආගමිකයෙකු විසින්ම යම්කිසි මුක්තියක් බලාපොරොත්තු වෙනවා. ඒ මුක්තියක් බලාපොරොත්තු වීම අද කාලයේහි පමණක් නෙමෙයි, ඉතාම අතීත කාලයේහිත් වේද යුගයේහිත් මිනිසුන් බලාපොරොත්තු වූ දෙයක්. Hindu දර්ශනයේහි එසේ නැතිනම් ಭಾರತೀಯ දර්ශනයේහි ඒ විස්තරවල ඒ දාර්ශනික විභාගවල සත්‍යයන්ගේ මුක්තිය පිළිබඳව විස්තර සඳහන් වෙනවා. ඒ වගේම සංසාර මුක්තිය පිළිබඳව මෝක්ෂ මුක්ති, නිර්වාණ, බ්‍රහ්මත්ව ආදී නම් ව්‍යවහාර වෙනවා. ඒ දාර්ශනිකයන් විසින් එසේ නැතිනම් ඒ ආගම්වල ප්‍රතිෂ්ඨාපකයන් විසින් සංසාර විමුක්තිය හැටියට භාරගත් ඒ සංසාර විමුක්තියින් උදෙසා ඔවුන් විසින් ඒ නම් යොදා තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපේ සංසාර විමුක්තිය හැටියට දේශනා කර වදාළේ නිර්වාණයයි. ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමෙන් මේ සසරින් එතරවීම, සසරින් ගැලවීම පුළුවන් බව උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඒ
නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ප්‍රධාන වශයෙන්ම කළ යුතු දේ හැටියට ධර්මයේ උගන්වන්නේ තෘෂ්ණාවෙන් මිදීමයි. මේ ආත්මార్థකාමී තෘෂ්ණාව දුකට හේතු වන බව අපි කවුරුත් දන්නා කාරණයක්. හේතුව පිටිමං කරපුහම ඵලයද විය යුතු ලෙසම පිටිමං වී නැති වී යන බව සත්‍යයක්. තෘෂ්ණාව ක්ෂය කළ විට දුකද කෙළවර වන බව අප විසින් විශ්වාස කරන දෙයක්. වෙන වචන වලින් කියතොත් නිවන් සුවයට පත්වීමත් සමගම ඒ තෘෂ්ණාවෙන් මිදී එහි ප්‍රතිඵලයක් වශයෙන් සියලු දුක්ද කෙළවර වෙනවා. දුක්ඛ නිරෝධාරිය සත්‍යය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දුක්ඛ නිරෝධාරිය සත්‍යෙහි එවන්දු නිර්වාණය පැහැදිලි කිරීම පිළිබඳවයි. ඒ උන්වහන්සේ වදාළ මේ මූලික දේශනාවෙහි සඳහන් වන මේ පාඨය තවත් වරක් අපි පැහැදිලි වචනයෙන් තේරුම් ගනිමුත් අදහස මෙන්න මේකයි. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි දුක්ඛ නිරෝධාරිය සත්‍ය මොකක්ද? දුක් ඉපදීමේ හේතුව වූ තෘෂ්ණාව ඒ තෘෂ්ණාවේ ඉතිරි නොකොට නැති කිරීමක් වේද? අත්හැර දැමීමක් වේද? දුරු කිරීමක් වේද? ඉන් මිදීමක් වේද? එහි මැල්මක් වේද? මහණෙනි මෙය දුක්ඛ නිරෝධාරිය සත්‍යයි කියනු ලැබේ. ඉතිරි නොකොට මතු නූපදිනා පරිද්දෙන් තෘෂ්ණාව නැති කිරීම දුක්ඛ නිරෝධාරිය සත්‍ය බව සත්‍යය බව මේ ඉතාම පැහැදිලි ලෙස අපට පෙනී යනවා. උපන් සංස්කාරයන්ගේ එනම් හේතුවක් ඇත්තුව උපන් හැම අජීව සජීව හැම දෙයකදීම අභාවයට පැමිණීමට විරෝධී කියලා කියනවා. තෘෂ්ණාවත් සංස්කාරයන්ට අයිති එකක්. එබැවින් එයටත් විරෝධී කියලා කියනවා. ඒ විරෝධයට යනවා. ඒ නැති වී යනවා. නමුත් මේ ආයිෂත්ය කතාවේදී විරෝධී කියා සඳහන් කරන්නේ නිරෝධ නාමයෙන් ගනු ලබන්නේ එබඳු නිරෝධයකට අභාවයකට පැමිණීමකට නොව මතු අවදාවත් කලකවත් නූපදිනසේ තෘෂ්ණාව සදාහටම නැති කිරීමයි. එයට නිර්වශේෂ නිරෝධය අනුත්පාද නිරෝධය ආදී නම් විවහාර කරලා තිබෙනවා. යමෙකුට දීපල අමුදරුවන් ජීවිතය සංසප ආදී කිසිවක් ගැන කොයි විදිහකින්වත් දෙලෙසින් හෝ මොනම කාලයකවත් තෘෂ්ණාවක් නූපදී නම් ඔහුට ලැබී ඇති ඒ ස්වභාවය විරාගය මිහිදී අදහස් කරන නිරෝධයයි. තෘෂ්ණාව නිරුද්ධ වී ගියත් පංචස්කන්ධය පවතිනවා නම් සත්වයා දුකින් මිදුණේය කියා කියන්නට අමාරුයි. දුකින් මිදෙන්නට පුළුවන් ඒ පංචස්කන්ධ දුක්ඛයාගේ නිරෝධයෙන්මයි. දුක්ඛ නිරෝධාරිය සත්‍ය දේශනාවේදී අන්‍ය ක්ලේශයන් හා ස්කන්ධයන් නොගෙන තෘෂ්ණාව පමණක් ගන්නා ලද්දේ දුක් නැති කරගත හැකි ආකාරයත් සමගම ඒ සත්‍යය දක්වනු පිණිසයි. තෘෂ්ණාව දුක්ඛෝපාදක හේතුවයි. තෘෂ්ණාව සියලු දුක් ඇති වීමේ ප්‍රධාන හේතුවයි. එය තිබියදී එහි ඵලය වූ දුක කොහොමවත්ම නැති කරන්නට බෑ. දුක්ඛෝත්පාදක හේතුව වූ තෘෂ්ණාව නැති කළහොත් එයින් දුක් කෙළවර වෙනවා. එබැවින් දුක් නැති කිරීමේ නොවර්ධින මඟ
දුක්ඛ හේතුව නැති කිරීමයි. තෘෂ්ණා නිරෝධයයි. දුක්ඛ නිරෝධයේ ස්වමින් සඳහන් කරන්නේ. මේ ඥාය අනුවය දුක්ඛ නිරෝධාරිය සත්‍ය බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද්දේ. වහන්සේ දේශනා කළ ඉතා වැදගත් මේ සම්බන්ධයෙන් සිහි කටයුතු ධර්ම පදයක් මෙහිදී මම සඳහන් කරන්නට කැමතියි. ඒ සඳහන් ව තිබෙන්නේ අපේ ධම්ම පදයේහි. යථාපි මූලේ අනුපද්ද වේදල්හි චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති ජීවං පිටන්හානුසයේ අනුහති නිබ්බත්ති දුක්ඛ මිදං පුනප්පුනං. එහි අදහස නම් ගස අපාදමුවත් මුදුන් මුල වදුරකින් තොරව දැඩිව තිබෙනතුරු ලියල ලියලා එයි. එමෙන්ම තෘෂ්ණාව නොනසින තාක්, තෘෂ්ණාව නැති නොකරන තාක් නැවත නැවත දුක නැගී එයි. මේ නිසාය සකල දුක්ඛ නිරෝධය පිණිස, සියලු දුක් නැති කිරීම පිණිස තෘෂ්ණා නිරෝධය කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ වදාළේ. සකල දුක්ඛ නිරෝධය තෘෂ්ණා නිරෝධයත් සමගම සිදුවන දෙයක්. එබැවින්ම බුදේ තෘෂ්ණාවේ පමණක් නොව සකල දුක්ඛයාගේම නිරෝධය දුක්ඛ නිරෝධාරිය සත්‍යයයි. මේ සත්‍යය පැහැදිලි කිරීමේදී විවහාර කරන නිරෝධ යන වචනය හඳුන්වන අනිත් ප්‍රචලිත ප්‍රසිද්ධ වචනය නිබ්බාණයයි. ඒ පාලි භාෂාවෙන් සංස්කෘතයේ එන්නේ අපි කවුරුත් වැඩි වශයෙන් විවහාර කරන නිර්වාණ යන පදයයි. සමස්ත ලෝකය මෛත්‍රී ජලයෙන් පුරවා වදාළ සමස්ත ලෝකයටම ශාන්තිය ළඟා කර දුන් අසහාය විමුක්ති නායක බුදුරජාණන් වහන්සේ නිර්වාණය පිළිබඳව දේශනා කර තිබෙන ඉතා වැදගත් පාඨයක් නම් මෙයයි. නිබ්බානම් පරමං සුඛං. නිවන ඉතාම උතුම් සුවය වේ යන්නෙහි අදහසයි. නිර්වාණය යන ශබ්ද මාත්‍රය බෞද්ධීන්ට බොහොම ප්‍රියයි. නිර්වාණය යන ශබ්ද මාත්‍රය බෞද්ධයන්ගේ හන පිනවන්නා සිත් සනහන මිහිරි හනක්. යම් කිසි කුසලයක් කළ විට බෞද්ධයන් ප්‍රාර්ථනා කරන්නේ නිවන් සපතයි. යම් කෙනෙකුට මළගිය අවස්ථාවකදී හෝ ජීවත්ව සිටින අවස්ථාවකදී ඉතාම ඉහළ සුබ ප්‍රාර්ථනාවක් කරතොත් නිවන් සප ලැබේවා යන්නයි ප්‍රාර්ථනා කරන්නේ. මේ විදිහට බෞද්ධයන්ගේ එකම පරමාර්ථය ඒ උතුම් නිවනයි. ඒ නිර්වාණය ආස්වාද කර ගැනීම ඔවුන්ගේ එකම පරමාර්ථයයි. මේ නිර්වාණය අති ප්‍රණීත සැපයක් වශයෙන් සඳහන් වන්නේ අගය පමණ කළ නොහෙන සැපයක්, පැරණි වීමක් නැති සැපතක්, විපා නොවන, අභාවයට නොයන, හැම කල්හිම පවතින සැපතක්. එය දුකින් අමිශ්‍ර වූ සපතා. පංචේන්ද්‍රයන්ට විෂය නොවන, පංචේන්ද්‍රයන්ට අවිෂය වූ මන්දබුද්ධිකයන්ගේ මනින්ද්‍රියට පැමිණීමට නොහැකි, දැකීමට නොහැකි සපතා. මේ තෘෂ්ණාවයන් නිර්වාණය යන පදය විස්තර කිරීමේදී තෘෂ්ණාව යන පදය ඉතා වැදගත් කොට සලකා තිබෙනවා. වාන යනුවෙන්
සාමාන්‍යයෙන් කතා කරන්නේ තෘෂ්ණාවටයි. නි යනු නික්මීම යන අර්ථයයි. ඒ වාන කියලා කියන වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මුනේ නොයි නිබ්බාන නම් වේ. මෙය මේ නිබ්බාණය නිත්‍ය දෙයින් කිසි කලෙක අභාවයට යාමක් නැහැ. මෙහි බොහෝ සත්වයන්ගේ පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌනත්වයක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම නිර්වාණයෙහි පුරාණ, අභිනව, හීන, ප්‍රණීතතාදී කිසිම භේදයක් නැහැ. එකම සත්වයකු අමා කෙරෙහි නැති නමුත් සකල සත්වයන්තම පරම ප්‍රතිෂ්ඨාව. ඒ නිර්වාණය වනාහි හටගැන්මක් හෝ සටහනක් නැති ලෝකෝත්තර ධර්මයක්. නිර්වාණයෙහි පංචස්කන්ධයන්ට අයිති කිසිම දෙයක් නැහැ. යම්කිසි ලෙසකින් එහි විඥානයක්වත් ඇතැයි සිතතොත් ඒ ලොකු වරදක්, ඒ ලොකු භ්‍රාන්තියක්. විඥානය ඇතොත් එය දුකින් තොර වූවක් වෙන්නට බැහැ. විඥානයත් පංචස්කන්ධයටම අයත් දුක්ඛයක් නිසායි. නිර්වාණය ස්කන්ධයන්ගෙන් තොර වූවත් සැපතින් තොර වූවක් නොවේ. සැපතින් ඉස්සුවක් නොවේ. කාම සුඛ, විමුක්ති සුඛ කියලා සැප දෙකකට බෙදෙනවා. ව්‍යාකාරයකට බෙදෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, අෂ්ටාංගය, ධර්ම යන අරමුණු නිසා උපදින සැපය කාම සුඛය කියලා කියනවා. සචේතනික ප්‍රිය පුජ්‍යලයන් නිසා හෝ අචේතනික ප්‍රියකරණ කමනීය වස්තු නිසා ලබන ආස්වාදය ද අපි කාම සුඛය කියලා අකහා කරනවා. දැනට තිබෙන හෝ මතු ඇතිවිය හැකි දුකින් නිදහස් වීම විමුක්ති සුඛය කියලා අපි කතා කරනවා. මේ සැප දෙකින් කාම සුඛ, විමුක්ති සුඛ යන මේ සැප දෙකින් කාම සුඛය විඳින සැපයක්. එබැවින් එය වේදිත සුඛයක්. විමුක්ති සුඛය නොවිඳින සැපයක්. එබැවින් එය අවේදිත සුඛය නමින් සඳහන් කරනවා. මේ සැපේ යන වචනය ඇහෙනකොටම සාමාන්‍ය මිනිසයාගේ සිත දිවෙන්නේ, සාමාන්‍ය මිනිසයාගේ සිත යොමුවන්නේ මේ විඳින වේදිත සැපය දෙසටයි. අවේදිතයයි තමත් සැපයක් ඇති බවක් ඔහුට වැටහෙන්නේ නැහැ. විමුක්තිය සැපයක් හැටියට වැටහි නැති බැවින් ලෝක සම්මත පිළිගැනීමක් නැති බැවින් නිවන සැපයක්ය. ඒ නිර්වාණයෙහි වේදිත සැපයක් නැත, විඳිත සැපයක් නැත. එහි ඇත්තේ අවේදිත නොවින්ද හැකි සැපයක්ය කියලා කියාපුවම ඔහු බොහොම කලබලයට පත් වෙනවා, භ්‍රාන්තියට පත් වෙනවා. නිවන් සුවය ගැන අහපුහම එයද තමා දන්නා, සමාජ පුරුදු වේදිත සුඛේ හා සසඳන්නට හිතනවා. සසඳා තේරුම් ගන්නට වෑයම් කරනවා. එය තමන් විඳින සැපය හා උපමාවලින් උපමේයවලින් සංසන්දනයකට තේරුම් කරන්ට වෑයම් කරනවා. ඒ වගේම එයත් වේදිත සුවයක්මයයි වරදවා හිතනවා. අපි කල්පනා කරමු හිසරජයා පැවතීම දුකක්. ඒ දුකෙන් පෙළෙන්න යම්කිසි ප්‍රතිකාරයකින්
ඒ නැති කරගත්තහම සුවය ලැබුණාය කියලා කියනවා. ඉස්සරදේ නැති කර ගැනීමෙන් ඔහු ලැබූ දෙය නම් සැපයයි. සැනසීමයි. ඒ සැපය ඉස්සරදෙන් මිදීමයි. ඉස්සරදෙන් විමුක්තිය ලැබීමයි. විමුක්තියයි. ඒ විමුක්තියද සැපයක් බව මේ කාරණයෙන් වටහා ගන්නට පුළුවනි. කාම සුඛය ක්ෂණිකයි. ඒ වගේම විමුක්ති සුඛය ඉතාම කලක් පවතින එකක්. ඒ ඉසේ කැක්කුම ඉතරුජා වස්ව වීමෙන් ලැබූ විමුක්ති සුඛය ජීවිතාන්තය දක්වා නැතහොත් නැවත හිස රජයක් වැළඳෙන තුරු පවතිනවා. නිවන් දැකීමෙන් ලබන විමුක්ති සුඛය මොනම කාලයකවත් නැසින්නේ නැහැ. එය සදාතම පවතිනවා. දඹදිව සාකේතනවර සිටු බිරිඳක් හිස රුධාවකින් හත්වසක් දුක් විඳා නොයෙක් විදිහේ ප්‍රතිකාරයන්ගෙන් සුව කරගත නොහැකිව ඒ දරුණු හිස රුධාව ජීවක වෛද්‍යවරයා වෙත ගිහින් දන්වා හිටියා. ඊට පස්සේ ජීවක වෛද්‍යවරයා ප්‍රතිකාර කරලා එය සුවපත් කළා. දුකින් මිදුණු සිටු බිරිඳත් ඇගේ පුත්‍රයාත් සත්තුටු පඳුරු වශයෙන් 4000 බැගින් ජීවකතුමාට තෑගි කළා. මහසිතානෝ කහවණු 4000ක් හා මෙහෙකරුවකුත් මෙහෙකාරියකුත් අස්ව රථයකුත් තෑගි කළා. සිටු බිරිඳ ඒ ලබාපු සුවය රෝග විමුක්තියයි. සසරින් මිදී ලබන අවේදිත විමුක්ති සුඛයට සම නොකළ හැකි වුවත් එබඳු හෝ දුකකින් ලබන විමුක්තිය වටිනා සුවයක් බව මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා. නිවන් සුවය කාය ద్వාරයෙන් හෝ මනෝ ద్వාරයෙන් විඳිය හැකි එකක් නෙවෙයි. ඒ වේදිත සුඛයක් නොවන නිසායි. මිනිස් බවට හෝ දෙවි බවට පැමිණ පස්කම් සැපතින් ලබන වේදිත සුඛය විදුලියක්සේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. එහෙයින් අනිත්‍යය අනිත්‍යයෙන් දුක් උපදවනවා. එහෙයින් වේදිත සුඛය දුක්ඛයෙහිම ඇතුළත්යයි වදාරාති වෙනවා. යං කිංචි වේදිතං සංසබ්බං දුක්ඛස්මින්ති වදාමි. වේදිත සියල්ල දුක් යයි කියමින් උන්වහන්සේ වදාලා. විඳගන්නා සුවයක් නැත්නම් නිර්වාණයෙහි කවර සැපතක්දැයි උදායි හාමුදුරුවන් විසින් විචාරණ ලද සැරියුත් මහරහතන් වහන්සේ මෙසේ වදාලා. ඒත දේවෙත්ත ආසු නිබ්බානීය සුඛං යදෙත්ත නත්ති වේදිතං. එවැත්නි යම් හේකින් මේ නිවැරදි විඳීමක් නැත්තේද එහි සුවය එයමයයි උන්වහන්සේ වදාළා. නිර්වාණය සියලුම සංස්කාරයන්ගේ සංසිඳීමෙන් ලැබිය යුතු වූ යපසම ශාන්ත අවේදිත සපතක්. මේ වේදිත අවේදිත සප දෙකේ වෙනස දැන ගැනීමට එක් කුෂ්ඨ රෝගී උපමාවක් මේ වේලාවේදී අපි සලකා ගනිමු. තද කැසුමකින් පෙළෙන කුෂ්ඨ රෝගියා කැසීමෙන් හා ගින්නෙන් තැවීමෙන් මොහොතකට පමණක් සුවයක් ලබා ගන්නවා. ඒ සුවයට ගැවීම ආදී ඇතිවීමෙන් පසුව ඒ සුවය දුකට හැරෙනවා. මේ වෙලාවේදී මෙවිත කාරුණික වෛද්‍යවරයෙක් පැමිණලා ඔහුට බෙහෙත් නියම කරනවා.
ඒ බෙහෙත් දී මේ පිරිසුදු වීමෙන් කුෂ්ඨය සුවවි පසුව සාන්ත සුඛයක් අනුභව කරමු. ඒ කුෂ්ඨ රෝගියා මුලදී විඳපු සැපත වේදිත සුඛයයි. පසුව ලැබුවේ විපසම සංසිධීමේ සැපයයි. සත්වයා පස්කම් සැප විඳ තෘප්තියකට පත් වෙනවා. නිවන් සැප විඳලා තෘප්තියකට පත් වෙන්නේ නැහැ. එය දුක් සංසිධීමේ සුවයක් නිසායි. කරුණු මෙසේ වුවත් සාමාන්‍ය ලෝකයාට ඇඟෙන්නේ වේදිත සුඛයම උතුම් බවයි. එය ඔහුට අනාදිමත් කාලයක් මුළුල්ලෙහි පුරුදුව ආනිසයි. නමුත් අවේදිත සුඛය විදපු බුදුපසේ බුදු රහතන් වහන්සේලාට වේදිත සුඛයේ අසාරත්වය පෙනෙනවා. මේ සඳහා උපමා කතාවක් මෙහිදී අපි සලකා බලමු. හිමාලය වනයේ සත්සියුමින් සැදුම් ලද විලක වාසය කරන ස්වර්ණ හංස රාජයෙකුට එක දවසක් ගමක වක්කඩක කුඩමසුන් අහුලමින් හිටපු කොකෙක් හමු වුණා. හංසයා කොකා සමග පිළිසඳර කතා කරලා තමා වසන හිමාලයේ විලට යන්නට කොකාටත් කතා කළා. කොකා කිව්වා, මිත්‍රය, ඒ විලේ හැටි කොහොමද? හංසයා උත්තර දුන්නා, එය පස්පියුමින් ගැවසීගත් ආත්පස සුදු වැලි තලා ඇති අලංකාර විලක්. එතකොට කොකා කිව්වා, ඒ විලේ කිත්තේ මඩකරි එහෙමත් ඉන්නවද? හංසයා කිව්වා, නැත මිත්‍රය, ඒ කිසිවක් ඒ විලේ නම් නැහැ. ඊට පස්සේ කොකා කිව්වේ, එහෙනම් අපි එහෙ ගිහින් බඩගින්නේ ඉන්නද කියලා කොහොම අමනාපයෙන් කියලා නිස්සබ්ද වුණා. මේ හංසයාගේ විලේ වර්ණනාව වගේ ආර්යයන් වහන්සේලාගේ නිර්වාණය පිළිබඳ වර්ණනාව. කොකාගේ කුඩමසුන් ගැන කතා කිරීම වගේ සාමාන්‍ය ලෝකයාගේ වේදිත සුඛයට ආශා කිරීමත් වේද සුඛය ගැන කතා කිරීමත්. නිවනේ අවේදිත සුඛත්වය ඒ සාමාන්‍ය ලෞකික පුජ්‍යලයන්ට වැටහෙන්නේ නැති බවයි මේන් තේරුම් ගන්නට තිබෙන්නේ. නිර්වාණය හේතුපත්තියන් විසින් පිළියෙල නොකරපු නිසා ඒකට එය සංඛත නෙවෙයි. සංඛතේ කියලා කියන්නේ හේතුපත්තියන් විසින් පිළියෙල කරපු දෙයයි. නිර්වාණය හේතුපත්තියන් විසින් පිළියෙල නොකරන ලද හේයින් ඒක සංඛත නෙවෙයි. අසංඛත හේයින් ඉපදීමක් හෝ විදීමක් හෝ වෙනස් වන බවක් එහි නැහැ. පරමාර්ථ වශයෙන් දුක්ඛ නිරෝධාරේ සත්‍යය කියලා කියන්නේ නිර්වාණයයි. යම් හේකින් අරමුණු කිරීම වශයෙන් නිර්වාණයට පැමිණ තෘෂ්ණාව පහවේද? තෘෂ්ණාව නිරුද්ධ වේද? ඒ නිසයි මේත විරාගය කියලා කියන්නේ. නිරෝධය කියලා කියන්නේ නිසයි. ඒ වගේ මේ නිර්වාණයට ආර්ය මාර්ගයෙන් අරමුණු කිරීම වශයෙන් පැමිණි තෘෂ්ණාවගේ ත්‍යාගය බැහැර කිරීම වෙනවා නම් ඒ නිසයි එය ත්‍යාග නමින් හඳුන්වන්නේ. තෘෂ්ණාවගේ අත්හැරීම වන නිසයි එයට පටිනිස්සග්ග කියලා කියන්නේ. තෘෂ්ණාවෙන් මිදීම වන නිසයි එයට මුත්‍ති කියා කියන්නේ. නොයලීම වන නිසායත අනාලය කියලා කියනවා. මේ නිර්වාණය සංසිඳීම ලක්ෂණ කොට පවතින්නේ. එහි තිබෙන ලක්ෂණය සංසිඳීමයි. එයින් කරන ක්‍රියාව චුත නොවීමයි. චුත නොවීම එහි ඇති එක එහි ප්‍රධාන කෘත්‍යයයි. නොහොත් අස්වැසිලි කිරීම එහි ඇති කෘත්‍යයයි.
සංස්කාර නිමිත්තෙන් සිස්වීම එසේ නැත්නම් නිෂ්ප්‍රපංච භාවය නැතිවීම එහි ඇති අනිත් අත්යයි නිවන ඊළඟට කොහි පිහිටි තැනක්දයි තැනක්ද කොහේද නිර්වාණය පිහිටලා තිබෙන්නේ කියා ප්‍රශ්නයක් අසන්නට ඉඩ තියෙනවා නිවන නිර්වාණය පිහිටි තැනක් නැහැ ලෝකෙහි ගිනි තිබෙන බව අපි දන්නවා නමුත් රැස් ගිනි රැස් වී පවතින තැනක් අපිට කියන්නට අමාරුයි විවිධ ක්‍රමවලින් යොදාපු උපකරණ ඇතිකල්හි ගිනි උපදවා ගන්නට පුළුවන් එසේම සීල සමාධි ප්‍රඥා ආදී ධර්මයන් ඇතුළම ඒ සීල සමාධි ප්‍රඥා යන මේ උපකරණ ධර්මයන්ගේ ඥායාමෙන් විද්‍යමාන වූ නිර්වාණය ప్రత్యක්ෂ වශයෙන් දකින්නට පුළුවන්. සයිඥාවක් හා සිතක් ඇති බඹයක් පමණ වූ මේ ශරීරයේම ලෝකයද පනවමි. ලෝක සමුදයද ලෝක නිරෝධ සවත් නිර්වාණයද පනවමි. ලෝක නිරෝධ නම් වූ නිවනට යන ප්‍රතිපදාවෙහිවත් පිළිවෙතත් පනවමි. බුදුරජාණන් වහන්සේ විසින් රෝහිතස්ස සූත්‍රයේදී පදාරා තිබෙන නිසා තම තමන්ගේ නිර්වාණය පවත්නේ අන්‍ය දිසා දේශයක නොව තම තමා කෙරෙහිමයි. එසේ නිර්වාණය ප්‍රීති ස්ථානයක් නැති හේින් එය ශූන්‍ය ධර්මයක් යයි පිළිනොගත යුතුයි. ඒ වනාහි දසත්තාවක් වස්තු ධර්මයන්හි ඇතුළත් වූ සෝවාන් ආදී මාර්ගඥානයන්ට අරමුණු වන සාර්වකාලික ලෝකෝත්තර ධර්මයන්. ඇසැත්තවුන් විසින් ඇසින් චන්ද්‍ර මණ්ඩලය දකින්නාසේ මාර්ග ඥානලාභී ආර්යයන් විසින් මාර්ග ඥානයෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. මෙයින් ආර්යයන්ට නිර්වාණය ප්‍රත්‍යක්ෂ සිද්ධ බව පිළිගත යුතුයි. ජාත්‍යන්තර චන්ද්‍ර මණ්ඩලය දකින්නට පුළුවන් කමක් නැහැ. නමුත් චන්ද්‍ර මණ්ඩලය නැතයි කිසිවෙකුට කියන්නට පුළුවන් කමකුත් නැහැ. ප්‍රතිපත්ති විරජිත අන්ධ ප්‍රත්‍යඥයන්ට නිර්වාණය දකින්න බැරි වුණාට නිර්වාණය නැතයි කියා කීම බලවත් වරදක්. නිවන් දැකපු නිවන් දුටු උතුමෝ නන් අයිරින් ඒ නිවන වර්ණනා කළ නමුත් එහි ස්වરૂපයක් දක්වලා නැහැ. ස්වરૂප නිරූපණයක් කරලා නැහැ. ඒ විදිහට ස්වરૂප නිරූපණයක් කළ නොහැකි වූයේ එසේ කර නැත්තේ ඉතා ශූන් ධර්මයක් නිසායි. එය ප්‍රත්‍යඥයන්ට වැටහෙනසේ ප්‍රත්‍යඥයන්ගේ භාෂාවෙන් ප්‍රත්‍යඥ රසයට අනුව ප්‍රකාශ කිරීමට වචන නැහැ. මක් නිසාද ලෝකව්‍යවහාරයේහි ලෝකයා නොදත් ලෝකෝත්තර අර්ථයන් ප්‍රකාශ කිරීමට වචන නැති නිසායි. අතක්කා වචනෙහිින් තර්කානුසාරේනුත් නිර්වාණය දැනගන්නට පුළුවන්කමක් නැහැ. ඒහි පස්සික නිතේරුම එව බලව ඒහි පස්සික එහෙම නැත්නම් එව බලවයයි කීමට යෝග්‍ය විද්‍යමාන ධර්මයක් හේන් තමන්ගේ නුවණැසින්ම ඒක දැක්ක යුතුයි. මේ නිර්වාණය තේරුම් ගැනීම සඳහා තවත් ක්‍රම කීපයක් තිබෙනවා. ආගම සිද්ධිය, ඥාය සිද්ධිය, අනුමාන සිද්ධිය, ප්‍රත්‍යක්ෂ සිද්ධියයි නිවන් ඇති බව පිළිගත හැකි දත හැකි එයින් තීරණයකට දැසගන්නට පුළුවන්. ලෝකයේහි දුකක් ඇතිකල්හි ඊට විරුද්ධ වූ සුවයකු සපතකු උෂ්ණයක් ඇතිකල්හි ඊට විරුද්ධ වූ සීතලකු පාපයක් ඇතිකල්හි ඊට විරුද්ධ වූ කල්යාණ ධර්මයකුත් තිබෙන්නට ඕන.
එසේම ඉපදීමක් ඇතිකල්හි නොඉපදීමක් හෙවත් නිවනකුත් තිබෙන්නට ඕනේ. මේ අනුමාන සිද්ධියෙන් සුමේධ තාපසයන් වහන්සේද බුදු වීමට කලින් පාරමිතා පිරීමට ඉටාගත් අවස්ථාවේදී නිවන ඇති බව තීරණය කරගත්තා. ප්‍රත්‍යක්ෂ සිද්ධිය ඊළඟට නිවන තේරුම් ගැනීමට තිබෙන අනිත් සිද්ධියයි. මාර්ගඥාන චක්ෂුසින් නිවන් දැකපු බුද්ධාදී ආර්යයන්ට ප්‍රත්‍යක්ෂ සිද්ධියෙන් නිර්වාණය අවබෝධ වෙලා තිබෙනවා. මේ දක්වපු ආගම ඥාය අනුමාන යන සිද්ධි තුනේ සිසු ලෝකයාටත් නිර්වාණය ඇති බව සාමාන්‍යයෙන් පිළිගන්නට පුළුවනි. මේ නිර්වාණය ශාන්ත ස්වභාවයෙන් එකක්ම වුවත් බෙදා දැක්වීමේදී කාරණ පරියායයෙන් නිර්වාණය කොටස් දෙකකට බෙදා පෙන්නනවා. සවුපදිශේෂ නිබ්බාණය අනුපාදිශේෂ නිබ්බාණය කියා ද්‍යාකාරයෙන් දෘෂ්ණා දෘෂ්ටියෙන් විසින් දැඩි කොට අල්වා ගන්නු ලබන අර්ථයෙන් පංචස්කන්ධයට උපාදි කියලා කියනවා. ඒ පංචෝපාදාන සංධේ පමණක් තිබියදී කෙලෙසුන් නසා නිවන් දකිනවා නම් ඒකට කියන්නේ සෞපාදිශේෂ නිබ්බාණයයි. ඒ තැනැත්තා නිවන් දැකලා තිබෙනවා, නමුත් තවම ජීවත්ව සිටිනවා. ඔහුගේ පංචස්කන්ධය තවමත් පවතිනවා. ඒකට සෞපාදිශේෂ නිබ්බාණය කියලා කියනවා. නම් මාර්ගඵල ලබා ජීවත් වන අය පිළිබඳ නිර්වාණයයි. ස්කන්ධ පරිනිර්වාණයෙන් පරිනිර්වාණයට ගිය අය පිළිබඳ නිර්වාණය අනුපාදිශේෂ නිබ්බාණයයි. උන්වහන්සේලා නිවස ඉමනට පිවිසුණා, නමුත් උන්වහන්සේලාගේ පංචස්කන්ධයෙන් අවසන් වුණා. මේ විදිහට නිර්වාණය ද්‍යාකාරයකට බෙදෙනවා. තවත් නිර්වාණය ශුන්‍යත අනිමිත්ත අපනිහිතයයි ආකාර භේදයෙන් තුනකට වෙන් වෙනවා. අරමුණු ආලම්බන වශයෙන් හා සම්ප්‍රයෝග වශයෙන් රාගද්වේෂ මෝහයන්ගෙන් ශූන්‍ය බැවින් නිර්වාණයට ශුන්‍යතේ කියලා කියනවා. ශූන්‍යමක් නිසාද හිරාගේ නැහැ, මෝහේ නැහැ, ඒ වගේම අනිත් කෙලෙසුන් නැහැ. රාගාදී නිමිති නැති නිසා රාගාදී නිමිති රහිත බැවින් නිර්වාණය අනිමිත්තේ කියලා කියනවා. ඒ වගේම රාගාදී ප්‍රාර්ථනා රාගාදී ප්‍රණිධි නැති නිසා අප්‍රණිහිතේ කියලා කියනවා. තවත් ඉන්ද්‍රියානින්ද්‍රිය ප්‍රතිබද්ධ සර්ව සංස්කාරයන්ගෙන් ශූන්‍ය නිසා එයට ශූන්‍යය කියලා කියනවා. සකල සංස්කාර නිමිති රහිත බැවින් ඒකට අනිමිත්ත කියලා කියනවා. සංස්කාර ප්‍රතිසන්ධි රහිත බැවින් සංස්කාර ප්‍රතිසන්ධි පිළිබඳ ප්‍රාර්ථනාව බලාපොරොත්තුවක් නැති නිසා ඒක අපණිහිතේ කියලා කියනවා. පංචස්කන්ධයත් කන්ධත් ආයතන ධාතු විනාශ වෙනවා, විනාශයටපත් වෙනවා. ඒ නිසා ඔවුන් ඇති තැන නිවනකුත් නැහැ. නිවනෙහි ස්කන්ධ නැහැ, නිවනෙහි ආයතන නැහැ, නිවනෙහි ධාතු නැහැ, නිවනෙහි ඉන්ද්‍රිය නැහැ. යම් නියකින් පෘථිවි ආප තේජස් වායු යන ධාතු හතර නොපිහිටනවා නම් මෙතනින් රූප තෘෂ්ණාදී හුත් නවතිනවා. යම් තැනක පඨවි ආපෝ තේජෝ වායු යන ධාතු හතර නොපිහිටනවා නම් මෙතනින් සංසාර ගමනක් නවතිනවා. නාම රූපයෝ ඉතුරු නොවි නිරුද්ධ වෙනවා කියලා සංගෙහි දේවතා සංයුත්තේ සඳහන් වෙ තිබෙනවා.
නිර්වාණයෙහි ස්වභාව ලක්ෂණ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරලා තිබෙනවා. වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතුහු නැද්ද? ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේම සංඥා නාසඤ්ඤායතන යන සිත් නැද්ද? මෙලවක් හෝ පරලොවක් නැද්ද? සඳහිරු දෙදෙන නැද්ද? එබඳු ආයතනය ඇත. මහණෙනි, එහි කිසිවකුගේ ඒමත් යාමක් හෝ සිටීමක්, මැරීමක් හෝ ඉපදීමක් ඇතැයි මම නොකියමි. නීවනාහි කිසිවෙක්හි නොපවත්නා කිසිද අරමුණක නොයෙල්බුණු ධර්මයෙහි මෙය දුක්ඛයාගේ අන්තයයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා උදාන පාළියේ බව අඳහන්ව තිබෙනවා මහණෙනි හේතුන් නිසා නූපන් හේතුන්ගෙන් පහළ නොවු හේතුවකින් ඇති නොකළ හේතු පත්‍යයෙන් නොසකස් කළ නිර්වාණයක් තිබෙනවා. විබඳු නිර්වාණයක් නොමැතිනම් හේතු නිසා උපන් හේතුන්ගෙන් පහළ වූ හේතුවකින් ඇති කළ හේතු පත්‍යයෙන් සකස් කළ පංචස්කන්ධයාගේ සංසිඳීමක් නොපෙනෙන්නේය. යම් හේකින් එබඳු නිර්වාණයක් ඇද්ද එබඳු පංචස්කන්ධයාගේ සංසිඳීමක් පෙනේද? එය දුක්ඛයාගේ අන්තයයි නිර්වාණයයි. මෙහි අජාත ශබ්දයක් සඳහන් වෙනවා. නූපන් පහළ නොවු අභූත යන්නේ සඳහන් වෙන්නේ පහළ නොවු අජාත නූපන් අභූත පහළ නොවු අකට නොකල අසංකත සකස් නොකල යන වචන වලින් නිර්වාණයේ ස්වභාවය ඉතා පැහැදිලි ලෙස සඳහන් කර තිබෙනවා. නිර්වාණයේ ස්වභාව ලක්ෂණ දීඝනිකායේ කේවණ සූත්‍රයේ පැහැදිලි කර තිබෙනවා. මාර්ගඥානයෙන් දත යුතු බැවින් විඥාන නම් වූ නිවන අනිදර්ශනය අනිදර්ශනය කියලා කියන්නේ ඇසින් නොදැක්ක හැකි දෙයක් හැත්තක් කිය. උත්පාදව යය යන අන්ත නැති බැවින් අන්ත රහිතය. හැම පැත්තෙම හැම දෙසින් දැස්ස හැකි කොට තිබෙන එකක් කිය. මේ ආපෝ තේජෝ වායෝ යන ධාතුන්ගේ පිහිටීමක් නැහැ. මෙහි දික් ලුහුඬු කුදු මහත් ඉෂ්ඨ අනිෂ්ඨ නාම රූප නොයිතිරිව නිරුද්ධ වෙනවා. විඥානයේ නිරෝධයෙන් ජීවනයේදී මේ ධර්ම නිරෝධයද ධර්ම සමූහයද නිරුද්ධ වෙනවා. නිස්සරණත්ථ විවේකත්ථ අසංකතත්ථ අමතත්ථයයි දුක්ඛ නිරෝධායේ සත්‍යයේ තවත් ස්වභාව හතරක් පටිසම්භිදා මග්ග පාළියේ සඳහන් කරලා තිබෙනවා. කෙලෙසුන් කෙරෙන් හා දුකින් මිදුණු බව නිස්සරණත්ථය. විවේකත්ථය කියලා කියන්නේ කෙලෙසුන් කෙරෙන් හා දුකින් සිස් බවයි. නිවනේ පැවැත්මට අනුබල දිය යුතු බවක් හෝ රැකගත යුතු බවක් හෝ නැවත නැවත උපදවාගත යුතු බවක් නැති බව අසංකතත්ථයි. නොබිලි නොඅතුරු දහන්ව හැමකල්හිම පවත්නා බව අමතත්ථයි. මේ ස්වභාව ලක්ෂණ සතරින් යුක්ත එකම ධර්මය නිර්වාණයයි. බුදුරජාණන් වහන්සේ විසින් නිර්වාණය දුක්ඛ නිරෝධාරි සත්‍යයයි දේශනා කළේ ඒ නිසායි. ආචාර්ය නාගාර්ජුන පාදයන් මූල මාධ්‍යමික කාරිකාවෙහි නිර්වාණයේ ලක්ෂණ දක්වන්නේ මෙසේයි. හිණයක් හෝ පැමිණීමක් නැති උච්ඡේදයක් හෝ ශාස්ත්‍රයක් නොවූ විරුද්ධ වී යාමක් හෝ උත්පත්තියට ඒමක් නැති තත්වය නිර්වාණයයි කියනු ලැබේ. සසර ගමන කරවන්නේ තෘෂ්ණාව විසිනුයි. තෘෂ්ණාව ක්ෂය කිරීමත් සමග දුකින් පිරිවැරූ සසර ගමන එනම් ජීවන
භාරාව තවදුරටත් ඉදිරියට යන්නේ නැහැ. නැවත නැවත පුන පුනා විඳවන දුක් කම්කටොළු වලින් මිදීම ඇතිකරවන ඒ තෘෂ්ණාක්ෂයයි නිර්වාණය කියලා කියන්නේ. විදුලිය ධාරාව තිබෙන තුරු විදුලිය අවාන ක්‍රියා කරන බවත් විදුලිය යතුරින් විදුලිය ධාරාව නැවැත්වූ විට අවානී ක්‍රියාකාරීත්වය නවතින බවත් අපි දන්නවා. හේතුව අභාවයට පත් කළ කල්ලි ඵලය අභාවයට පත් වෙනවා. මේ න්‍යාය ධර්මයට අනුව තෘෂ්ණාව නිරෝධයෙන් ජීවන ධාරාව ඉදිරියට ගමන් නොකට නැවතී යනවා. එබැවින් කෙනෙකුට නිවනට පැමිණි පසු ඔහුට කුමක් වේදැයි ඇසීම යුක්ති සහගත නැහැ. න්‍යාය අසංගත ප්‍රශ්නයක්. එය විදුලි ධාරාව නැවතුනහම විදුලිය අවානීය ක්‍රියාකාරීත්වයට කුමක් වේදැයි ඇසීම වගේ. විදුලිය ධාරාව නැති නිසා එහි ක්වාණය පිළිබඳ විස්තර දැන ගැනීමෙන් ලබන ලද කුසල චේතනා බලයෙන් සකල ක්ලේශයන් නසා ඇති උතුම් අමා මහ නිවන් සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කටයුතුයි. ආකාසත්ථා ච භුම්මත්ථා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්ථා ච භුම්මත්ථා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්ථා ච භුම්මත්ථා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච ධීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ධර්මානුශාසනාව අද පැවැත්වූයේ ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ආචාර්ය පූජ්‍යපාද හම්බලව ශ්‍රී සද්ධාතිස්ස නායක ස්වාමීන් වහන්සේ. මෙම ධර්මානුශාසනාව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්පන්න පුණ්‍යෝත්සවයේ නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකනවා.